Legends kandayama September masih muladi India bola pitat wenawa Legends rangawali sandaha api samaga sidinawa Sri Lanka and BU agragane pitikaru puna sana Jayasurya kohomada me tarangawali di Sri Lanka kandayam sudanam api punim kadu adatama arambha kare iting godak balapuruth thiyagena giya para wagema api awasana tarangayata giya para awa iting awasana tarangaya thamai api parajaya une iting mama hitanawa me tarangawali api kitama hondara krida karanna api hama kridakeekma බලාපොරොත්තුයාගෙන සංචාරයක් නේ අපි ගිය පාර වගේම මම හිතන අපේ ක්‍රීඩකයෝ ගොඩක් බලාපොරොත්තුයාගෙන ඉන්න තරඟාවලියක් මේක මොන වගේ ක්‍රීඩකයෝද මේ තරඟාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ මම හිතන අලුත් ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නව ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගත්ත අපේ ක්‍රීඩකයෝ කපු ගෙදර ඉසුරු දාන ඒ වගේ අලුත්ම ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම ඉන්නවා ඉතින් මම හිතනවා මේ අය ගොඩක් හොඳ වෙයි ළඟදි වෙනකන් ජාත්‍යන්තර ක්‍රීඩා කරපු අය ඒ වගේම උපුල් තරංග චාමර කපු ගෙදර ධම්මික ප්‍රසාද් වාසි ඉන්නෝ ඉතින් මේ හැම කෙනෙක්ම ඉන්නවා මම හිතන්නේ හොඳ කණ්ඩායමක් ඉන්නවා ඩිල්ෂාන් නායකයා කණ්ඩායමේ ඒ වගේම ගිය පාර අපිත් ශ්‍රී ලංකා රචින්තක ජයසිංහ කෞශාල වීරරත්න වෙලගෙදර ඉන්නෝ ඉතින් ඒ වගේ ගොඩාක් ක්‍රීඩකයෝ ගොඩාක් ඉන්නවා ඉතින් හොඳ ක්‍රීඩකයෝ ඉතින් මම හිතනවා මේ අපේ කණ්ඩායම ඉතාම හොඳ කණ්ඩායමක් වෙලා ඉතින් අපි දැන් ටිකක් වයසයිනේ එහෙම වුණා ඉතින් පොඩි පොඩි ආබාධ දෙන්න පුළුවන් ඉතින් ඒවට පුහුණුවීම් කටයුතු කරලා ඒ වගේම මම හිතන්නේ ෆිසියෝයි ට්‍රේනර් එක ගොඩක් වැඩ තියෙනවා කරන්න ඉතින් අපි ඒවත් කරලා මේ සංචාරයට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා අපි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කියලා ශ්‍රී ලංකා කණ්ඩායම තියෙනවා ඒ වගේම ඕස්ට්‍රේලියා නවසීලන්තය දකුණු අප්‍රිකාව එංගලන්තය බටහිර ඉන්දියා කොදෙව් මේ හැම කණ්ඩායමක් වෙනවා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉතින් මේ හැම කණ්ඩායමක එක්කම අපිට ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා හැම කණ්ඩායමක්ම අර ඒකල ජයග්‍රහණිකන් ක්‍රීඩා කරන්නේ මේක ලෙජන්ඩ්ස් එකක් ඒ වගේම අර සාමාන්‍ය තරගයක් හැටියට නෙවෙයි ක්‍රීඩා කරන රටක් නියෝජනය කරන විදිහම ක්‍රීඩා කරන ඉතින් ඒකයි ඒක තියෙන හොඳ ඉතින් හැම කෙනෙකුටම මේ ලොකු දැඩි පීඩනයක් තියෙනවා ඒ පීඩනයත් එක්කම තමයි මේ හැම ක්‍රීඩකෙම ක්‍රීඩා කරන්නේ ඉතින් මම හිතනවා ගොඩක් හැම ක්‍රීඩකෙක්ම අර ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන විදිහට තමයි ක්‍රීඩා කරන්නේ ලබන මාසේ 5 හෝ 6 වගේ දවසක අපි ඉන්දියාව බලා පිටත් වෙනවා Masa magin no melawi Sri Lanka win bihu supri wamat wega pandu yang nukuna camin the was was api dana kan kemeti koma the me tarangga wali sanda Sri Lanka kan nemi sudar. Dan ne me kabil legends tarangga wali akiting pravina kridagi gudak
මේ තරගාවලියට සහභාගි වෙනවා. ඉතින් අද තමයි පළවෙනි දවසේ. සති තුනක කාලයක් තියෙනවා තරගාවලියට පෙර. ඉතින් හොඳින් ක්‍රීඩා කරන්න තමයි උත්සාහ කරන්නේ. රටට ක්‍රීඩා කලාව වගේම මේකත් ලෙජන්ඩ්ස් උනාට අපි අපේ ක්‍රීඩා උත්සාහ ගන්න ඒ වගේම රටටත් අපේ කණ්ඩායමටත් හොඳින් ක්‍රීඩා කරන්න තමයි එකම බලාපොරොත්තු. මම ක්‍රිකට් නැවතු දවසේ ඉඳලා මගේ මම ෆිට්නස් කියන එක ගොඩක් ආසාවෙන් කරන දෙයක්. ඒක මම එන්ජොයි කරනවා. නැවතුපු දවසේ ඉඳලා මම තාමත් මම මගේ ව්‍යායාම උදේ පාන්දර කරනවා. ඉතින් ඒකෙන් කිසිම හානියක් නැහැ. ඉතින් මම මගේ වැඩ කටයුතු ඒ විදිහටම කරගෙන යනවා. ඉතින් මේ වගේ තරගාවලියකට එද්දී පොඩි සැලසුමක් තියෙන්න ඕනේ. පුහුණුවීම් කරන්න ඕනේ. ඉතින් ඒ පුහුණුවීම් නිරතන ගමම්ම මේක අපි එන්ජොයි කරනවා. ක්‍රීඩාව කියන්නේ අපේ ඇඟේ තියෙන දෙයක්. ඉතින් ඒක මේ ඊයේ පෙර දාපු දෙයක් නෙමෙයි අපි පොඩි කාලේ ආපු දෙයක්. ඉතින් ඒක පුහුණුවීම් කටයුතු කරද්දී ඒක නිකම්ම එබීම එළියට එනවා. ඉතින් කණ්ඩායමක් හැටියට අපි බලනවා හොඳින් ක්‍රීඩා කරන්න මේ තරගාවලිය. වසරක් පාසා පැවැත්වෙන මේ තරගාවලියේදී බොයනි ක්‍රීඩකයින්ට සහ සමකාලීනට අවස්ථාව ලැබෙනවා එකට සෙල්ලම් කරන්න. කොහොමද ඒ දැනෙන හැඟීම? හොඳ අවස්ථාවක් මම හිතන්නේ. අපේ රටේ විතර නෙමෙයි අනිත් රටවලුත් ගත්තම ඉන්දියාව ඒ වගේම ඕස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තේ වැනි කණ්ඩායම් මේකට සහභාගි වෙනවා. ඉතින් ඒ කාලේ අපිත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. ඉතින් හොඳ අවස්ථාවක් උන් එක එකතු වෙන්න ආයෙත් කතා බහ කරන්න. මම හිතන්නේ ගොඩක් ක්‍රීඩකයෝ තමන්ගේ ක්‍රීඩායම් පස්සේ පුහුණුවීම් කටයුතු වලට නිරත වෙලා තියෙනවා කෝචින් වගේ. ඉතින් අපිට පුළුවන් අත්දැකීම් බෙදා ගන්න හොඳ තරගාවලියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඩිල්ෂාන් ටීම් ඩිල්ෂාන් තමයි නායකයා මේ කණ්ඩායමේ. ඒ වගේම කෞශල් වීරරත්න, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ මැද මේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මේ පැත්ත ඉන්දියාවට එනවා සහභාගි වෙන. ඉතින් මේ ඉන්නේ මේ කට්ටිය විතරයි. ඉතින් හොඳ තරගාවලියකට අපි පුහුණුවීම් කටයුතු කරගෙන යනවා මේ දවස්වල. පළවෙනි දවස තමයි අද ට්‍රේන් කරේ. මම හිතන්නේ මේ පාර ගිය පාරත් එක්ක සංසන්දනය කරද්දී ඉතාමත් හොඳ කණ්ඩායමක් සිටිනා. ගොඩක් කාලයක් කලින් ක්‍රීඩා කරලා ගොඩක් කට්ටියක එක කාලෙ ඉඳලා ආයෙත් ඉතින් ඔය කණ්ඩායම ක්‍රීඩා කරන්න කියන්නේ මම හිතන්නේ අර පරණ මතකයන් නැවතත් අව